ස්වාමීන් වහන්ස අලුත් අවුරුදු සිරිත් වත් පිළිවෙත් අකුසලයක් සිද්ධ නොවන ආකාරයට කර්මීය කර්මඵල විශ්වාසය ඇතුව අපි සිද්ධ කරන්නේ කොහොමද? මෙහෙමයි නෝ නැකින් කර්මීය කර්මඵල විශ්වාසය නැහැ කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය නැහැ කියන කාරණය. සම්මාදිට්ඨිය කියන්නේ නැහැ. ඒකෝර සම්මාදිට්ඨියෙන් තොරය නෝන හැම වෙලාවම මේ සියලුම ධර්මතාවයන් පංච නීවරණයන් වැඩි වෙන ආකාරයට තමයි යොදා ගන්න. පංච නීවරණයන් කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේවා වැඩි වෙන ප්‍රමාණයට සිත විසිරෙන ප්‍රමාණයට කාමච්ඡන්දයන් සකස් වෙන ප්‍රමාණයට තමයි මේ ආහාරයෙන් නැත්තම් මත්පැන් වලින් තීනමිද්ධේ වැඩි වෙන දිශාවට තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. එතකොට එහෙනම් පංච නීවරණ වැඩෙන්න නොනා අපිට සිද්ධ වෙන්නේ අකුසල. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ පංච නීවරණයන් නොවැදින ආකාරයට සිංහල අවුරුද්ද කියන කාරණේ. ඉතින් එතනදී මත් වතුර කියන කාරණේ ගත්තත් රචින්නා කියන කාරණේ ගත්තත් ඔය රණ්ඩු වෙනවා සරුවල් වෙනවා කියන කාරණේ ගත්තත් ඉතින් අපේ සිංහල බෞද්ධ චාරිත්‍ර වලින් ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර ධර්මතාවයන් ගත්තත් නොනා ඒ සෑම දෙයක් තුලින්ම අපිට සිංහල බෞද්ධ අර්ථයෙන් අපිව බැහැර කරනවා. ඒ නිසා අපේ යුතුයකමක් කියනවා සෑම සිංහල බෞද්ධයෙක් හැටියට ඔබ මේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ජාතියක ඉපදුනා ඉපදිලා ඔබත් මේ ජාතිකත්වයේ ආරක්ෂා කරගෙන ඔබතුලිනුත් ශක්තිමත් කරගෙන නොන අනාගත ලෝකයට මේක එක දවසක් හෝ ආරක්ෂා කර දීමේ වගකීම අපි ඉදිරියට තියෙන මොකද අපිට පේනවා පැහැදිලිව නොන සිංහල බෞද්ධකම කියන දේ ලෝකයේ වේගයෙන්ම දුර්වලලා යනවා. ඒතකොට මේ සිංහල බෞද්ධකම ලෝකයෙන් දුර්වල වීගෙන යන්න හේතුවක් තියෙනවා. ඒකත් හේතුඵල ධර්මයක්. සිංහල බෞද්ධකම ලෝකයෙන් දුර්වල වීගෙන යන්නේ නොන සිංහල බෞද්ධයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සම්මා දිට්ඨියෙන් ඈතට යන්න සිංහල බෞද්ධයාගේ ගහනේ අඩු වෙනවා. හේතුඵල ධර්ම. සිංහල බෞද්ධයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට යන්න යාට මොකද වෙන්නේ? එයා මැරිලා ඊළඟ උපත සකස් කරගන්නේ මිනිස්සෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික පවුලක. තේනවාද? ඒ කියන්නේ Hindu පවුලක, ක්‍රිස්තියානි පවුලක, මුස්ලිම් පවුලක. නමුත් දැන් මේ දිිතේ ඔබ හිතන දැන් මේ ජීවිතේ බෞද්ධ කෙනෙක් ඉන්නවා. නමුත් එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. තේන සම්මාදිට්ඨිය අර්ථයන් එයා පිළිගන්නේ නැහැ. සිල් බඳින්නෙත් නැහැ එයා. දනුත් දෙනවා. නමුත් ගිහිල්ලා නැවත ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා. නමුත් එයා උප්පත්තිය ලබන්නේ නෝන අනිවාර්යයෙන්ම අන්‍ය ආගමික මව් කුසක. එතකොට මේ අන්‍ය ආගමික මව් කුසේ ඉපදුන දරුවා කියන්නේ කවුද පෙර ජීවිතේ? බෞද්ධ. හේතුඵල ධර්ම. මේ ජීවිතයේ ශ්‍රද්ධාවෙන් බැහැර වෙන්න අන්‍ය ආගම් වල තියෙන ආ වූ ජනගහණය වැඩි වෙනවා. ඒ ජනගහණය වැඩි වෙනකොට සිංහල බෞද්ධයාගේ ගහණය අඩු වෙනවා. ඒතකොට මේ අන්‍ය ආගමිකයන්ගේ ගහණය වැඩි වෙනවා කියන්නේ මොකක්ද? මේ සිංහල බෞද්ධ ජනතාවම ශ්‍රද්ධාවෙන් බැහැරවීම නිසා ඒවැයි ගිහිලා උප්පත්තිය ලබන. එනිසා නෝනා මේවා ආරක්ෂා කිරීම කියන එක සදාකාලික නෑ. මේවා නිරතුරුව වෙනස් වෙන ධර්මතාවයන්. නමුත් වෙනස් වෙන ධර්මතාවයන් උනත් නොනා සුගතිය සැපය සදා දෙන්න අපිට උපකාර වෙන ධර්මතාවයන් තමයි මේවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සම්මා දිට්ඨිය අර්ථයන් පෝෂණය වෙන ආකාරයෙන් මේ සියලුම වත් පිළිවෙත් සිද්ධ කරලා නොනා අපිත් ආරක්ෂා වෙලා ඔබ ඉපදුනා වූ සිංහල බෞද්ධ ජාතියත් ආරක්ෂා කරනවා කියන තැනට එන්න.